දෙමෝපියනි අද අපි කතා කරන්නේ අපූර්ව මාතෘකාවක් මේ කොග්නිටිව් ප්‍රජානනය මේ දරුවන්ගේ දැනුම කොහොමද වැඩි කරන්නේ දැනුමෙන් පෝෂණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව කතා කරන්නේ දෙමෝපියන්ට බොහෝ වෙලාවට අවශ්‍යයි කුඩාක් දැනුම ළමයිට දෙන්න දැනුමෙන් පෝෂණය කරන්න විශේෂයෙන් අනිත් ළමයි එක්කත් සංසන්දනය කරලා අපේ දරුවා ගොඩාක් දක්ෂයි ගොඩාක් දැනුම තියෙනවා කියන එක අපි නිතර වීඩියෝස් විවිධ දේවල් දන්නවා අපූර්ව ළමයි සුබක ළමයි gifted ළමයි තාගන්න බැරි මේ යම් ශේෂ්ත්‍රවල දැනුම තියෙන ළමයි විවිධ වැඩසටහන් වලට ඉදිරිපත් වෙනවා එයාගේ දක්ෂතා පෙන්වනවා එතකොට අපි දරුවෝ යුනික් දරුවෝ විවිධයි එක් එක් දරුවාගෙන් එක් එක් දරුවාට එයාගේ තියෙන හැකියාවල් වෙනස් එයාගේ දක්ෂතා වෙනස් එතකොට මේකෙදි අපි දෙමව්පියන්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවහම හැමෝම බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනය තුළින් ලොකු දැනුමක් ලබා දෙන්න එතකොට භාවිතයට වඩා දැනුම කියන එක තමයි. එතකොට දැනුම කියන්නේ කාංශයක්. ළමයිට දැනුම තියෙන්න ඕන. එතකොට විෂයමාලාව තුළින් ගුරුවරු බලාපොරොත්තු වෙන්නේ ගොඩක් දෙමව්පිය බලාපොරොත්තු වෙන්නේ ලොකු දැනුමක් දැනුම් සම්භාරයක් ළමයාට. මේ ලෝකේ තියෙන සියලුම දැනුම ළමයාට ගන්න බෑ. වැඩිහිටියන්ට ගන්න බෑ. අපි එක එක ශේෂ්ත්‍රවල තමයි අපේ දක්ෂතා තියෙන ඒක ඔස්සේ තමයි අපි විශේෂඥ වෙන්නේ. දැනුම සොයා යන්නේ. යම් දෙයක් කරන්නේ. එතකොට ඒකෙන් ඒ හින්ද යා අසම්පූර්ණ අසමතුලිත පුද්ගලයෙක් වෙන්නේ නැහැ. මොකද මේ ලෝකේ තියෙන දැනුම එන්නේන පළල් වෙනවා. දැන් අවුරුද්දෙන් අවුරුද්ද හිතාගන්න බැරි බුද්ධි පරාසයන් වලට යන්නේ. එදා තුනේ බුද්ධිය නෙමෙයි අද තියෙන්නේ. එතකොට දැන් ඉස්සරහට ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන දැන් අපි කතා කරනවා. හැබැයි 1950 කණන් වලත් ලෝකේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන පරීක්ෂණ කෙරුවා, පරිශීලන කෙරුවා, සොයා බැලුවා. ඒ ගැන කතා කෙරුවා. එතකොට ඒකේ සුවිශේෂ අවස්ථා කඩේමක මේ වෙන විට අපි ඉන්නේ. ඉතින් මේ අපි මේ මොනව ගැන කතා කරුවත් එතකොට මේකෙදි කොග්නිටිව් කියන එක බුද්ධිය නැත්තම් දැනුම කියන එක තමයි ගොඩාක් වෙලාට හැමෝම අපේක්ෂා කරන්නේ. අපි බලමු අධ්‍යාපනයේදී ගුරුවරුන් දෙනවා පාඩම් සටහන්. ඒක තියෙනවා දැනුම කුසලතා ආකල්ප. දැනුමට කියනවා කොග්නිටිව් ප්‍රජානන ශාස්ත්‍රය. කුසලතා වලට කියනවා මේ ඊගාවට ආකල්පවලට කියන ආවේදන ශේෂ්ත්‍රය ඊගාට මනෝචාලක ශේෂ්ත්‍රය කියලා කියන කුසලතාවලට එතකොට මනෝචාලක පැත්ත කියන්නේ දලචාලක සියුන්චාලක චලනයන් ඕකම වර්ධා අධ්‍යාපනයේදී ගාන්ධිතුමා කිව්ව 3H කියලා head hand heart කියලා ඒකෙන් කියන්නේ head එක දැනුම මොළය දැනුම ඊගාවට heart එක ආකල්ප hand එක skill එක හෑන් එකෙන් තමයි මේ කුසලතා කියන එක. එතකොට මේ හෙඩ් එකට කියන්නේ මොළයේ ප්‍රකෝටි ගානක් නියුරෝන තියෙනවා. මේවා පොඩි කාලේ ඉඳන් සක්‍රිය වෙන්න ඕනේ. මේවා අවදි වෙන්න ඕන. අවදි වෙනහම ඇති වෙන්නේ දැනුම. බුද්ධිය. එතකොට මේ 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 නියුරෝන අවදි වෙන්නේ ක්‍රියාවලිය. මේ දැනුම බැලන්ස් වෙන්න නම් දැනුම එක්ක තියෙන්න ඕන ආකල්ප සහ කුසලතා. මේ අපි ළමයාට යන්නේ දැනුම කියන කොටස විතර නම් පරිපූර්ණ වෙන්නේ නැහැ ළමයෙක්. යා අංග සම්පූර්ණ නැහැ. සමතුලිත නැහැ. හොඳ පෞරුෂයක් ගොඩ නැගින්නේ නැහැ. අන්න ඒක දෙමව්පියන්ට ලොකුවට හිතලා නැහැ දෙමව්පියෝ. ගුරුවරු සමහරු හිතලා නැහැ. ඒ කියන්නේ එහෙම සර්ව සම්පුජ්‍යලේ සම්පූර්ණ වෙන්නේ නැහැ. එයාගෙන් කොච්චර දැනුම වැඩි වුණත් එයා සාර්ථක පුජ්‍යලේ බවට පත් වෙන්නේ නැහැ. අද ලෝකේ කියනවා මේ soft skill hard skill කියලා. soft කියන්නේ මෘදු කුසලතා. ඒ කියන්නේ මානුෂීය බව ජීවිතේ ලෝකෙට ගැලපෙන එක සමාජයට ගැලපෙන එක සමාජ කොටස් කරුවෙක් කෙනෙක් එක එතන හાર્ඩ් ස්කිල් එක කියන්නේ කොග්නිටිව් දැනුමමයි ප්‍රධාන වෙන්නේ. එතකොට මේ අද දැනුමට වඩා බොහෝ වෙලාවට අවශ්‍ය වෙන්නේ හાર્ඩ් ස්කිල් එකට වඩා සොෆ්ට් එක. කියන්නේ 80%ක් විතර වනේ මේ සමාජ අනාගතේ අපි දැනුම හොයාගෙන ගියාට අනාගතේ සාර්ථක පුජ්‍යලයක් වෙන්නේ නැහැ කියලා අද කියන්නේ. 80%ක්ම ප්‍රබල වෙන්නේ ළමයට පොඩි කාලේ ඉඳන් මානුෂීය බව උගන්වනවා නම් අනික එක්ක සහකම්පණිය උගන්වනවා නම් අනිත් එක්කෙනාට ගෞරව කරන්න පිළිගන්න අනිත් එක්ක එකට ජීවත් වෙන්න එක එක්කෙනාගේ අවශ්‍යතා එයත් දෙයත් විදිහට බලන විදිහ මම බලන විදිහට ඒගොල්ලන්ගේ අවශ්‍යතා මම මගේ අවශ්‍යතා මේ විදිහට හිතන පතන පුජ්‍යලයක් ගොඩනගනවා නම් එයා තමයි අනාගතේ සාර්ථක යෞවනයෙක් වෙන්නේ සාර්ථක පුජ්‍යලයක් වෙන්නේ හොඳ පෞරුෂයෙන් හැපි පුජ්‍යලයක් වෙන්නේ අර දැනුම තියෙන කෙනාට අභිභවා එයාට ඉස්සරහට යන්න පුළුවන් එයා සමාජයේ සතුටින් ඉන්නවා සමාජයට සමතුලිත වෙනවා සමාජයේ කොටස් කරුවෙක් වෙනවා කියන එක තමයි අද ලෝකෙම අවධානය යොමු කරලා තියෙන්නේ ඉතින් ඒ පිළිබඳව
අපි අපේ අවධානය යොමු වෙන්න ඕන. ඉතින් දැනුම හැබැයි පුජ්‍යලෙක්ට අපි එයා හඳුනා ගැනීමේදී දැනුමේදී අපිට වැදගත් වෙන්නේ බුද්ධිය. අපි ඩෙන්ටිෆයි කරගන්න ඕනේ විශේෂයෙන් හඳුනා ගන්න ඕන එයාගේ බුද්ධි පරාසය. ඒක හත අට පන්තිවලදීම අපිට තේරෙනවා. පොඩි පන්තිවල සමහරලාට තේරෙනවා. සමහරලාට මුල්ලාමහිම තේරෙනවා. මෙයා පුදුමාකාර විදිහට මේ මේ පැතිවලට දක්ෂයි කියන එක. එයාට ඒ මාවත තමයි අපි විවර කරන්න ඕනේ. එතකොට ගෙදර ළමයි හතර දෙනෙක් ඉන්නවනම් හතර දෙනා හතර පැත්තකට දක්ෂ වෙන්න පුළුවන්. ඒ හතර දෙනාට ඒ හතර පැත්ත තමයි දිනු ගන්න. එතකොට ඒගොල්ලෝ සතුටින් කරනවා. ඒගොල්ලන්ගේ දැනුම ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ගොඩාක් වෙලාට ඒගොල්ලන්ගේ ඉතින් ඒක තමයි මේකෙදි වැදගත් වෙන්නේ. එක් එක් පුජ්‍යලයන්ගේ තියෙන සුවිශේෂ හැකියාවන් මේගොල්ලෝ මේ විශ්වයේ ඒගොල්ලන්ට දෙනව වගකීමක්. ඒක ඉෂ්ට කරන්න තමයි විට්ටර් ෆ්‍රැන්කල් කියන සාන්දෘෂ්ටිකවාදී මනෝවිද්‍යාඥයා කියන අපි මේ ලෝකෙට බිහිවෙලා තින්නේ. ඒ තමන්ගේ කාර්යය ඉෂ්ට කරගෙන පස්සේ අපි ලෝකෙන් සමු ගන්න ඕන. ඉතින් අපිට පවරල තියෙන වගකීම තමයි ඉෂ්ට ගන්නේ. අපි මේ දැනුවත් කරනවා. විශාල දැනුවත් කිරීම මේ වගේ කරනවා. ඒක තමයි මට පැවිදිලා තියෙන කාර්යභාරය. මම ඒ වගකීම ඉෂ්ට කරන්න තමයි විට්ටර් ෆ්‍රැන්කල්ට අනුව මේ ලෝකෙට බිහි වෙලා තින්නේ. ඒක මගේ කාර්යභාරය. ඒක ඉෂ්ට කරුවෙන් පස්සේ මම මේ ලෝකෙන් යම් ප්‍රමාණයක ඉෂ්ට කළා මට මේ ලෝකෙන් සමු ගන්න පුළුවන්. ඔබටත් එහෙමයි යම් වගකීමක් දීලා තිනවා. අපි හැමෝටම මේ දීපු වගකීම් අපි ඉෂ්ට කරන්න ඕන. මේකදී අපිට ප්‍රබලව ඇත්තටම ප්‍රබල වෙන්නේ කොග්නිටිව් නැත්නම් බුද්ධිය දැනුම පදනම් වූ ක්‍රියාවලිය තමයි මුල් වෙන්නේ. ඒකෙදී ගොඩාක් වෙලාට චින්තනය කියන එක වැදගත්. මේකෙදී ප්‍රධාන එකක් තමයි think චින්තනය, කුතුහලය, තර්ක කිරීම. ඊගාවට මේ සජීවී අජීවී ලෝකයේ පිළිබඳ තියෙන දැනුම, ඒ පිළිබඳව ගවේෂණයන්, විශේෂයෙන් නිරීක්ෂණයන්, මේ සියල්ල කොග්නිටිව් ඉෆිෂියෙන් ගණිතය කියන එක, තර්කානුකූල චින්තනය සහ ගණිතය කියන එක. මෙතන තියෙන දැනුම බුද්ධිය. එතකොට ඒවා ප්‍රජානනය කියන කොටසේ ප්‍රධාන දේවල් තියෙනවා. එතකොට අපිට යම් කිසි දෙයක් හඳුනා ගන්න පුළුවන් නම් තෝරන්න විවිධ දේවල් පිළිබඳව අපිට යම් කිසි කතා කරන්න ප්‍රකාශ කරන්න දෙයක් ගොඩනගන්න පුළුවන් නම් එතන දැනුම තියෙන්නේ. ස්කිල් එක කියන්නේ අපි පැට්‍රිකල් ඒ දැනුම පාවිච්චි කරන එක, ඇප්ලයි කරන එක. එතකොට දැනුම තුල න්‍යාය තියෙනවා. ඒක පාවිච්චිය ස්කිල් එක. එතකොට දැනුමේ ඇතුලේ තමයි ගොඩක් ටෙක්නික් තියෙනවා, ක්‍රමශිල්ප තියෙනවා, යොදා ගන්න ආකාරය තියෙනවා, අපේ දර්ශනයක් ඒ හින්දා ගොඩ නැගෙනවා. ඉතින් සමස්තය දැනුම තුල තියෙනවා. දැනුමෙන් තමයි කුසලතාවය ඇති වෙන්නේ. දැනුමෙන් තමයි භාවිතයන්ට හුරු වෙන්නේ. දැනුමෙන් තමයි අපේ ජීවිතයේ අත්දැකීම් තවත් පෝෂණය වෙන්නේ. අපේ හොඳ ආකල්ප ගොඩනැගෙන්නත් දැනුම අවශ්‍යයි. ඉතින් ඒක තමයි ප්‍රධාන. ඒ හින්දා තමයි දෙමව්පියොත් හැම කෙනාම දැනුම ගැන වැඩියෙන් අවධානය යොමු කරන්නේ. ඉතින් අපි දෙමව්පියනි, ගුරුවරුනි, දැනුමත් එක්ක නව ලෝකය ඉස්සරහට යනකොට අපි මෘදු කුසලතා එකතු කරගන්න ඕන. ඒ කියන්නේ මානුෂීය බව එකතු කරන්න ඕනේ මේ දැනුමට. දැනුම මුහුපුරා යන ලෝකයක එක් එක් පුජ්‍යලයා ඔබ ඔබේ දරුවාගේ හැකියාවන් අපි හඳුනා ගන්න ඕනේ. ඒ දැනුම් පරාසය තුළ එයාට නව නිර්මාණ කරන්න, නවෝත්පාදනය සඳහා අපි මඟ පෙන්වන්න ඕන. අවශ්‍ය මඟ පෙන්වීම සහ එයාට අවශ්‍ය උපකරණ, ආධාර, ෆැසිලිටේටර් කියලා කියන සියල්ල අපි ලබා දෙනවා නම්, ඒ අවස්ථා දෙනවා නම් ඒ තුළ තමයි මේ කොග්නිටිව් කියන දේ මහා පළල්ව මේ ලෝකේ පුරා පැතිරෙන්නේ. ඉතින් අපි ඒ ගැන අවධානය යොමු කරමු. අපේ දරුවාගේ දැනුම එයාගේ කුසලතා සහ ආකල්ප එක්ක මිශ්‍ර කරලා එයාට හොඳ අනාගතයක් ගොඩනගන්න අපි වැඩිහිටියෝ විදිහට, ප්‍රතිපත්ති හදන අය විදිහට, රටේ පුරවැසි විදිහට අපේ කාර්යභාරය ඉෂ්ට කරමු.